හැම හිතකම මනාපයක් අධිනීතිඥ ආනන්ද අබේවික්‍රම දුරකථනයෙන් අංක 1 ගාල්ල දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට අංක 1 අධිනීතිඥ ආනන්ද අබේවික්‍රම ප්‍රධාන වශයෙන් මම හිතන්නේ ඒගොල්ලෝගේ හොඳ පන්දු යැයිමත් හොඳ පන්දු රැකීමත් තමයි ඉවාලුනේ ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න නමුත් මම හිතනවා දැන් එක්ස්පීරියන්ස් බැටින් ලයින් අප් එකක් ඉදිරිය අපි මම ඇතුළු ඔක්කොම තව හොඳ ඔප්ෂන්ස් ගන්න තිබ්බා කියලා ඉන්ටෙන්ට් එක තව පොඩ්ඩක් තියාගන්න තිබ්බා කියලා හිතනවා මුල ඉඳන් මොකද අපි යන්න කලින් ඩ්‍රෙසින් රූම් එකේ කතා වුණේ අපේ කලින් ඉන්ටෙන්ට් එකම තියාගෙන බැට් කරමු ලෝ ස්කෝ එකක් වුණාට ඒක ලේසියට ගන්න එපා කියලා නමුත් ඔය වගේ දවස් එන්න පුළුවන් අපි හිතන විදිහට මේ ජර්නි එක ඉතින් ඒකත් අපිට ඇක්සෙප්ට් කරන්න වෙනවා ඒක ඇත්තරම ක්‍රෘෂල් දෙයක් මොකද අපි ටීම් මීටින් වල අපි කතා ගන්න විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ODI සහ T20 තරගයක එක්ස්ට්‍රා සිංගල් ඩිජිට් එකකට තියමු කියලා. ඉතින් ඒක හරි වැදගත් ෂෝට් ෆෝමැට් එකේ ක්‍රීඩා කරද්දී ඉතින් කලින් තරගෙත් මම හිතන්නේ එක්ස්ට්‍රා ටිකක් වැඩිපුර ගියා. මේ තරගෙත් අපි බලාපොරොත්තු වුණා අඩුවෙන් තියන්න. නමුත් මම හිතන්නේ කණ්ඩායමක් විතර ඔයිට වැඩිය දෙයක් පන්දු යෙමින් බලාපොරොත්තු වෙන අමාරුයි මොන කඩුල වුණත් 108කට සීමා කරනවා කියන්නේ ඉතාම හොඳ දෙයක්. ඉතින් මම දකින්නේ මම ඇතුළුව පිතිකරන පිතිකරුවන් සීළු දෙනා වකින් බාර ගන්න ඕන පරාජය. ලොව හොවා නිශ්චිතයි මං හිතන්නේ ඔහු ක්‍රීඩා කරාවි කියලා. ඔව් ඒකට මං හිතන්නේ අපි මගේ ඉන්න හොඳම පන්දුවන් නම් යෙදෙව්ව නමුත් අර බෝලේ මේ 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 පිචස් වල බෝලේ සොෆ්ට් වෙන ටිකක් ලේසි ගතියක් තිබුණා දඹුල්ල ක්‍රීඩා කරපු තරඟවලදී. ඉතින් ඒක නිසා වෙන්නේ නැති ඒගොල්ලෝ පිතිකරණේත් හොඳට යෙදුනා. සමහර ලෝ ඕඩර් බැට්ස්මන්ලා ඇවිල්ලා ලකුණු 15ක් 20ක් ගැහුවා. ගොඩක් ඉම්පෝර්ටන්ට් ලකුණු. ඉතින් මං හිතන්නේ 108 කියන එකට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි මට. ඒක ඔව් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ ඒක ඉතාම වැදගත් තරගාවලියක් මං හිතන්නේ දැන් යන තරගාවලි වලින් මං හිතන්නේ ශ්‍රී ලංකාවට වැදගත්ම වෙන්නේ ටෙස්ට් චැම්පියන්ෂිප් එක. ඉතින් මම හිතන වාසනාවකට වගේ අපේ ටෙස්ට් කණ්ඩායමේ විතරක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් T20 ටෙස් විතරක් ගහන අය ඉන්නවා. ඉතින් අද ඉඳන් මං හිතන්නේ ඒගොල්ලෝ ජොයින් වෙනවා ටෙස්ට් කොඩ් එකට. සියලුම දෙනා ඒගොල්ලෝ කලින් සවුත් අප්‍රිකාව වලට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවා. මං හිතන්නේ ක්‍රීඩකයන් 4 දෙනයි මිස් වෙන්නේ කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක කමිදුවෙන් කවුද අසිත ඒ 4 දෙනාට විතරයි මිස් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා ඒගොල්ලෝ ගහන ක්‍රිකට් ඇත් එක මම හිතනවා ඒගොල්ලන්ට ඇජස්ට් වෙන්න පුළුවන් වෙයි කියලා සවුත් අප්‍රිකාව වලට ගිහිල්ලා. ඉතින් ඒ 4 දෙනාගේ මම හිතන්නේ පළවෙනි බලාපොරොත්තුව 1-day series එක හොඳින් ඉවර කරන්න. ඒකේ මොකද ක්‍රීඩකෙක් විදිහට කොන්ෆිඩන්ස් කියන එක වැදගත්. කොයි තැන තීරුව වල කොහේ ක්‍රීඩා කරත් මං හිතන්නේ පෞද්ගලිකව තියෙන කොන්ෆිඩන්ස් එක සෑහෙන්න වැදගත්. ඉතින් ඒක ලංකාවේ ක්‍රීඩා කරලා ලකුණු ලබාගෙන ගියත් ඒක සෑහෙන ලොකු දෙයක් වෙනවා සවුත් අප්‍රිකාව වලට ගියහම. ඉතින් මං හිතන හොඳ තත්ත්වයක ඉන්නවා කියලා කණ්ඩායම. ලකුණු ගහන්න අමාරු තර තීරුවක්. ඉතින් පිටිකරුවන්ට ටෆ් මෙහෙ මේ තන තීරුව වල ක්‍රීඩා කරන එක අපි නිතරම කතා කරන්නේ හරි ඔප්ෂන්ස් ගන්න ඕනේ. ඉතින් අපි දකිනවා එංගලන්තේ ඔස්ට්‍රේලියාව වගේ රටවලට ගියාම අපිට හම්බෙන්නේ සීම් වෙන පිච්. ඒ වගේත් ලකුණු ගහන්න අමාරු. ඉතින් ඒවත් අපි හරි ඔප්ෂන්ස් ගන්න ඕන ෆාස්ට් බෝලර් වල ක්‍රීඩා කරද්දී. ඒ වගේම තමයි ලංකාව බංග්ලාදේශ වගේ ක්‍රීඩා කරද්දී අපි දැනගන්න ඕන ස්පින් එකට හරි ඔප්ෂන්ස් ගන්න. ඉතින් අර මම නිතරම කියනවා වගේ ඉන්ටෙන්ට් එක තියාගන්න ඕන කොයි වෙලාවෙත් ලකුණු ගහන්න. මොකද අපි දකිනවා මෙහි ගහද්දි ස්වීප් රිවර්ස් ස්වීප් ගොඩක් යූස් වෙනවා. අනිත් රටවල ගහද්දි වැඩි යූස් වෙන්නේ නැහැ.
ඉතින් ඒ ඔප්ෂන්ස් හරියට ගන්න එක ඉතාම වැදගත් මේ තන්තිර වල ක්‍රීඩා කරද්දි ඉතින් අපිට 200ක් බලාපොරොත්තු වෙන්න බෑ නමුත් 160 70 සීමාව අපිට සෙල්ලම් කරන්න පුළුවන් කියන මතය තමයි මගේ තියෙන්නේ එහෙම බැලුවොත් අපේ ස්පිනර්ලා තුන්දෙනා ඊට වැඩි ස්ට්‍රෝං කියලා මං හිතන පෞද්ගලික විතර මොකද වනිදු අසරංගත් මහේෂ් තීක්ෂණත් කියන්නේ ඒගොල්ලෝගේ ඇත්තම කිව්වොත් ඒගොල්ලෝ දඟ පන්දු යවන්නට වැඩිය උඩ රෑන්කින් වල ඉන්න දඟ පන්දු යවන්න T20 ෆෝමැට් එකේ ඉතින් මම කොයි වෙලාවෙත් ට්‍රස් කරන්නේත් කණ්ඩායම ට්‍රස් කරන්නේත් අපේ ස්ට්‍රෙන්ත් එක ස්පින් කියලා ඉතින් එතකොට බැට්ස්මන්ලට වකීමක් තියෙනවා ටෆ් කන්ඩිෂන්ස් හම්බෙන්නේ ඒ වෙලාවට ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා පොඩ්ඩක් ඇඟ දාලා අපි අර කියන වගේ බර දාලා ගහන්න ඉතින් ඒ නිසා අද සම්පූර්ණ මං හිතන්නේ මං ඇතුළුව වකීම් බාර ගන්න ඕන බැට්ස්මන්ලා ඉතින් 108කට වැඩි දෙයක් මං කිව්වා වගේ බලාපොරොත්තු වෙන්න බෑ අපිට ඉතින් කොහොම හරි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ වගේ තරඟ ජයග්‍රහණය කරලා චරිත අපි නැටවලිලා වසිමක්‍රම් දේස්ටේ විචෙස්ටා ඉතම විශිෂ්ටමින් ලංකාවේදී පිටිකරි පක්යවන අද ඒ ලොකි කරන සුදාපු ස්පෙල් එක කොච්චර ස්පෙල් එක ඒ පන්දු තුන තමයි මං හිතන්නේ තරඟේ ටර්නින් පොයින්ට් එක මොකද උඩ ඉඳලා කුසල් පෙරේරා කමිඳු මෙන්ඩිස් මම තුන්දෙනාම පන්දු තුනකින් අවුට් වුණා ඉතින් මං හිතනවා ලෙෆ්ට් හෑන්ඩර්ලා අපේ ඉන්න හතරෙන් උඩම ඉන්න හතරෙන් තුන්දෙනෙක් අවුට් වුණා කියන්නේ ලොකු බලපෑමක් වුණා ඉතින් පන්දු වාර දෙක ඇහු යොමු කරේ නමුත් ඒ පන්දු තුන ඉතාමත් ක්‍රූෂල් මං පවුත් කරගෙ විතර විදියට මැච් එකේ ටර්නින් පොයින්ට් එකේ පන්දු තුන කුසල් මෙන්ඩිස් අපි දැන් ආපාදයකට ලක් වෙනවා දැන් කුසල් ජනිත් කඩුලු කරගෙන ඇයි කරන්නේ ඉදිරි එක්කින තරඟාවලියට යම් බලපෑමක් වෙයිද මම දැනට බලාපොරොත්තු වෙන කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරාවි කියලා එක් දින තරඟ මට දැනට පේන විදිහට අපි තාම හරියටම නිගමනය කරලා නැහැ ෆිසියෝලා ඉතින් මං ඔහුගෙන් ඇහුවා මං හිතනවා මේ වෙනතෙක් ඔහු සූදානමින් ඉන්නවා වන් ඩේ වලට ක්‍රීඩා කරා